අදාපි කතා කරමු crack softwares භාවිතය හින්දා පෞද්ගලිකව ඔයාට වගේම music field එකට එන්න පුළුවන් බලපෑම ගැන මේ crack versus genuine plugins දෙවනි කොටස ඉතින් මේ crack versus genuine plugins දෙවනි කොටසදී අපි කතා ගන්න බලාපොරොත්තු වෙනවා music ශාස්ත්‍රය තුල එහෙම නැත්නම් මේ music field එකේ වා දිගින් දිගටම වැඩ කරගෙන එද්දී ඔයාට පෞද්ගලිකව crack softwares හින්දා එන්න පුළුවන් බලපෑම වගේම field එකක් වශයෙන් music field එකට එන්න පුළුවන් බලපෑම ගැන ඉතින් ඔයා මගේ පළවෙනි වීඩියෝ එක බලුවේ නැත්නම් crack versus genuine plugins වීඩියෝ එක අනිවාර්යයෙන්ම මේ පළවෙනි කොටස බලන්න මොකද මේ තියෙන කරුණු කාරණා එකකට එකක් සම්බන්ධ හින්දා ඉතින් ඔයා යම්කිසි ස්ටෙප් එකක් මෙතනදී මගහැරුණොත් මේ කියන කරුණු කාරණා ඔයාට වැරදි විදියට වැටහෙන්න පුළුවන් එහෙම නැත්නම් වැරදි අවබෝධයක් මේ තුලින් යන්න පුළුවන් ඉතින් අනිවාර්යයෙන්ම පළවෙනි වීඩියෝ එක බලන්න දෙවෙනි වීඩියෝ එකේ තියෙන කරුණු කාරණා එතකොට අවබෝධ වෙයි අපි ඉස්සල්ලාම බලමු මේ crack softwares භාවිතයෙන් හින්දා පෞද්ගලිකව ඔයාට එන්න පුළුවන් බලපෑම මොනවාද කියලා මම මෙතනදී කතා කරන්නේ දවසෙන් දෙකෙන් එන්න පුළුවන් බලපෑම නෙමෙයි බිගින කෙනෙක් වශයෙන් ඔයාට අවුරුද්දකින් අවුරුද්දකකින් එන්න පුළුවන් බලපෑමක් ගැන නෙමෙයි මම මෙතනදී ගොඩක්ම ફોකස් කරන්නේ ඔයා music industry එක තුල වර්ධනය වෙද්දී ඔයාලා දීර්ඝකාලීන වෙන්න පුළුවන් බලපෑම ඉතින් වැඩි විස්තර නැතුව අපි කෙලින්ම කතාවට බැස්සොත් අපි හිතමු ඔයා ඉන්ටර්නැෂනල් ආටිස්ට් කෙනෙක් එක්කලා කලබරේෂන් එකක් පටන් ගන්නවා ඉතින් ගොඩක් වෙලාවට ඔයා කලබරේෂන් එකක් කරනවා නම් UK USA ජර්මනි වගේ ෆොරින් කන්ට්‍රීස් වල ඉන්න ආටිස්ට්ලා ගොඩක් වෙලාවට චෙක් කරනවා ඒගොල්ලොත් එක්ක කලබරේෂන් එකක් පටන් ගන්න ආටිස්ට් එහෙම නැත්නම් කම්පෝසර් යූස් කරන්නේ ජෙනුයින් සොෆ්ට්වෙයාර්ස්ද කියලා ඒගොල්ලෝ වගේම මේකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙන පුළුවන් මේ ආටිස්ට්යාගේ සමාජය තුළ යම්කිසි ෆෑන් බේස් එකක් එහෙම නැත්නම් යම්කිසි රෙපියුටේෂන් එකක් හදාගෙන ඉන්නවා ඔතෙන්ටික් එහෙම නැත්නම් ජෙනුයින් ආටිස්ට් කෙනෙක් විදියට ඉතින් අපි හිතමු යම්කිසි දවසක ඔයත් එක්ක කලබරේෂන් එකක් කළා මේ විදියට චෙක් කරන්න තෝ ඔයාගේ තියෙන්නේ crack softwares කියලා අහු වෙනවා මීඩියා වලට හරි අර අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරපු ලයිසන්ස් හැන්ඩලින් සර්විසස් ඉමේජ් ලයින් වගේ ඒවා ඉතින් මේ වගේ දේකකට අහු වුණාට පස්සේ ගොඩක් වෙලාවට පබ්ලිෂ් කරන මීඩියා වල පබ්ලිෂ් වෙන්නේ අදාළ මේන් ආටිස්ට් කේ නම දාලා මෙයත් එක්ක කලබරේෂන් එකක් කරපු මේ ආටිස්ට් ගේ crack softwares වගේක් තිබිලා අහුණා කියලා. ඉතින් මේක ඔයාට වැඩිය එක සමහරට collaboration එක කරපු secondary artistට වැඩිය main artistට ලොකු black patch එකක් එන්න පුළුවන්. අන්න ඒ හේතුව හින්දා foreign artistsලා foreign composersලා ගොඩක් වෙලාට බලන collaborations කරන්න ගියාම එයත් එක්ක collaboration කරන අනිත් එක්කෙනා ගාව තියෙන්නේ genuine softwaresද කියලා. තවත් බලපාන්න පුළුවන් ප්‍රධාන හේතුවක් තමයි අර අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරපු foreign countries වල තියෙන legal framework එක. ඉතින් කාටවත් ඕනේ නැහැනේ සින්දුවක් හදලා publish කරලා ඒක crack වලින් හදපු එකක් ඔය එහෙම නැත්නම් ඔයාගේ computer එකේ තියෙන crack softwares කියලා මාට්ටු වෙලා හිරේ යන්න. එන්න පුළුවන් තවත් දෙයක් තමයි අපි දන්නවා crack softwares burn වෙද්දී crack softwares කොහෙන් හරි download කරලා install කරාට පස්සේ මේ crack softwares වල operational functions වලට අදාළ සමහර files missing අන්න ඒ හේතුන් හින්දා සමහරවල් මේ crack software එක crack plugin එක එකපාරම not responding වෙන්න පුළුවන් crash වෙන්න පුළුවන් හිතන්නකෝ ඔයා live event එකක් play කරන artist කෙනෙක් ඔයා beginner level එකෙන් මිදිලා वा यम किसी रेप्यूटेशन बिल्ड कर गया आर्टिस्ट के वा लाइव इवेंट कदी अभिहतमो या एडिक्टिव कीस पियानो रोल प्ले करना अकेला थिंक वा कोच्चर वेडे कुणा वेडकने एक पारम प्रोग्राम में क्रैश हुनो ඔයා බිල්ඩ් අප් කරගෙන රෙපියුටේෂන් එකට ඔයාගේ ඔඩියන්ස් එක ඉස්සරහා මොකද වෙන්නේ ටෙක්නිකල් ඉෂුව එකක් කියලා කියලා ෂේප් වෙන්න පුළුවන් හැබැයි මේක දිගින් දිගටම වෙද්දි මිනිස්සු දැනගන්නවා මේ ගැන ටෙක්නිකල් අයිඩියා එකක් තියෙන මිනිස්සුන් තේරෙනවා මෙයාගේ මේ ක්‍රැක් එක තමයි ක්‍රෑෂ් වෙන්නේ කියලා ඉතින් ඔයාගේ රෙපියුටේෂන් එකට ඒක ලොකු හානියක් වෙන්න පුළුවන් ඒ වගේම තමයි ඔයා බිගින කෙනෙක් නම් ඔයා යම්කිසි රෙපියුටේෂන් එකක් මේ සොසයිටි එක තුල ඔයා බිල්ඩ් කරගන්න උත්සාහ දරනවා නම් ඒත් ඔයා කොච්චර වැඩේ කුණත් වැඩන්නේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක හැම වෙලේම වගේ ඔයා ප්ලේ කරන්න ගත්තාම ක්‍රෑෂ් වෙනවා නම් මේ වගේ දෙයක් ලයිව් ඉවෙන්ට් එකකදී ලොකු ඔඩියන්ස් එකක් ඉස්සරහා වුණාට පස්සේ සාමාන්‍යයෙන් මිනිසුන්ට මේ වගේ ආටිස්ට් වැදුන බ්ලැක් පැච් එකක් අමතක වෙන්න ගොඩක් කාලයක් යනවා. ඉතින් ඒ වගේ රෙපියුටේෂන් එකකට ලොකු බ්ලැක් පැච් එකක් වෙනවා කියලා මතක තියාගන්න. ඒ ඔක්කොම සිද්ධ වුණේ ඔයා crack software එකක් යූස් කරපු හින්දා. ඊළඟට වෙන්න පුළුවන් තවත් දෙයක් තමයි ඔයාට එන්න තියෙන chances නැති වෙන්න පුළුවන්. අපි හිතමු
බිගින කෙනෙක් විදිහට පටන් ගත්තේ crack softwares use කරලා කියලා. ආ මොකක් හරි EDM track එකක් beat එකක් හදලා ඔයාගේ SoundCloud Spotify වල හොඳට stream වෙනවා. ඉතින් දැන් ඔයා අවුරුදු 4ක 5ක විතර experience තියෙන හොඳ artist කෙනෙක්. දැන් ඔයා genuine softwares වලින් තමයි වැඩ කරන්නේ. ඔයා තවදුරටත් crack softwares පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඔන්නෝම කාලයක් යද්දී ඔයාට අපි හිතමු මොකක්hari advertising agency එකක් ඔයාට එනවා email එකක්. ඔයා අවුරුදු 4කට විතර කලින් හදපු track එකක් ඒගොල්ලෝ Spotify වල දැකලා ඒගොල්ලන්ට email එකක් දාලා අහනවා ඒගොල්ලන්ට මේ track එක use කරන්න පුළුවන්ද ඒගොල්ලන්ගේ branding purposes එකට අපි හිතමු Facebook එකේ 30 second advertisement එකකට ඔයාට ඩොලර් 800ක විතර payment එකක් දෙන්නම් කියනවා. ඒ වගේම ඔයාට royalty දෙන්නම් කියනවා. හැබැයි ඒගොල්ලෝ කියනවා මේ හැමදේම දෙන්නම් අපිට මේ ට්‍රැක් එකේ පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරලා එවන්න මේකේ තියෙන গিටාර් රිෆ් එකේ පොඩි ඩිස්ට්‍රෝෂන් එකක් ඇඩ් කරලා එවන්න කියලා. ඔයා කියනවා ඕකේ ලොකු දෙයක් නෙමෙයි ඔක මගේ ප්‍රොජෙක්ට් එකක් මේක එවන්නම් කියලා. ඔන්නවා දැන් හරිම සැටිස්ෆයිඩ් ඩොලර් 800ක විතර පේමන්ට් එකක් හම්බෙන්න තියෙනවා. ඒ වගේම ඔයාට රොයල්ටි දෙන්නම් කියලාත් තියෙනවා. ඉතින් ඔයා ප්‍රොජෙක්ට් එක ඕපන් කරනවා. හැබැයි ගැටලුවකට තියෙන්නේ ඔයා මේක අවුරුදු 4කට විතර කලින් කරපු ප්‍රොජෙක්ට් එකක්. ඔයා මේක කරේ crack softwares use කරලා දැන් ඉන්නවා ගාව genuine softwares 90% ක විතර chance එකක් තියෙනවා මේ crack softwares වලින් දාපු LFOs HFOs distortion reverbs මේ plugin එකේ තිබ්බ functional equipments functional දේවල් genuine softwares එකට support කරනවා ඔයා MIDI එකක් ගැහුවා නම් MIDI language එක එහෙම නැත්නම් MIDI file එක එහෙම තියෙයි හැබැයි MIDI එකට import කරපු plugin එකේ තිබ්බ සමහර reverbs oscillators වගේ දේවල් support නොකරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට ආපහු අර මුල ඉඳන් modulation stick කරන්න වෙනවා. එහෙම කරද්දි සමහරවිට දවස් 2-3ක් ගිහිල්ලා. ඉතින් ඔයා ආපහු අර brand agency එකට reach කරද්දි ඒගොල්ලන්ගෙන් respond එකක් නැති වෙන්නත් පුළුවන්. ඒගොල්ලෝ ඒ වෙද්දිත් ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක වෙන ආටිස්ට් කෙනට රොයල්ටි දීලා වෙන ආටිස්ට් කෙනට පේමන්ට් දීලා පබ්ලිෂ් කරලා තියෙන්නත් පුළුවන්. ඉතින් මම මේ කියපු හැම උදාහරණයක්ම ඇත්තරම ලංකාවේ ආටිස්ට්ලා කීප දෙනෙක් එක්කලා මම ඩිස්කෂන් එකක් කරද්දි මේ වීඩියෝ සීරීස් තුන හදද්දි මේ පොඩි රිසර්ච් එක කරද්දි ආටිස්ට්ලා ලංකාවේ කම්පෝසර්ස්ලා කීප දෙනෙක් එක්කලා මම කතා කරා. ඒගොල්ලෝ crack softwares use කරද්දි මුහුණ දීපු විවිධ අත්දැකීම් තමයි මේ මාත් එක්ක බෙදාගත්තේ. මම ඒවා තමයි මේ වීඩියෝ එකට අන්තර්ගත කරේ. ඉතින් මීට වඩා තවත් විශාල ගණනක් තියෙන පුළුවන් ඔගොල්ලෝ පෞද්ගලිකව මුහුණ දීපු භයානක අත්දැකීම්. ඉතින් අනිවාර්යෙන්ම මේ වගේ crack softwares use කරලා මුහුණ දීපු භයානක අත්දැකීම් පල්ලෙහා comment section එකේ දාන්න හේතුව ඇවිල්ලා crack softwares use කරන crack softwares use කරන පෙළබිලා ඉන්නවා නම් ඒගොල්ලන්ව බේරගන්න ලොකු උදව්වක් වෙයි ඕගොල්ලන්ගේ අත්දැකීම් බෙදාගන්න එක. ඊළඟට අපි කතා කරමු crack softwares use කරන එක music field එකට එහෙම නැත්නම් music industry එකට ශාස්ත්‍රයක් වශයෙන් එන්න පුළුවන් බලපෑම මොනවාද කියලා. ඉතින් අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරා මියුසික් කියන්නේ ඉන්ඩස්ට්‍රි එකක් කියලා. ඉතින් ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන ඕනම කෙනෙක්ගේ ප්‍රධාන පරමාර්ථය තමයි එයාගේ මූල්‍ය පැත්ත ස්ථාවර කරගන්න එක. ඒ වගේම මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ඉකෝසිස්ටම් එක ඇතුලේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ පද්ධතිය ඇතුලේ තියෙනවා ෆ්ලෝ එකක්. එහෙම නැත්නම් යම්කිසි චක්‍රයක්. ඉතින් මේ ෆ්ලෝ එක ගැන කතා කරන්න කලින් මට පොඩි දෙයක් කියන්න තියෙනවා. මියුසික් ෆීල්ඩ් එකේ ඉන්න ඔබ සහ මම ඇතුළුව බොහෝ දෙනෙක් හරිම කුහකයි. ඇයි මම මෙහෙම කියන්නේ? කවර් සොංග්ස් කරන මියුසික් ෆීල්ඩ් එකේ ඉන්න. හැබැයි අපි කීයෙන් කී දෙනාද ඔරිජිනල් ආටිස්ට් කතුරු භාගය දෙන්නේ? අපි කැමති නෑ තවත් ආටිස්ට් කෙනෙක්ගේ සොංග්ස් පර්චස් කරන්න. එහෙම නැත්නම් ට්‍රැක්ස් පර්චස් කරන්න. අපි හැම වෙලෙම බලන්නේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න. අපි කැමති නෑ අපේ ට්‍රැක් එකක් වෙන ආටිස්ට් කෙනෙක් හදිසියවත් ඉල්ලුවොත් ඒක දෙන්න. හැබැයි අපි මේ ඔක්කොම වැඩ ඩික් කරලා දිනේ crack softwares use කරලා. Music field එකේ ඉන්න plugin developers ලටත් එන්නේ ඔය හැඟීමම තමයි. Crack software එකක් use කරන වාරයක් වාරයක් පාසා අපි කරන්නේ තවත් කෙනෙක්ට බඩේ පාරක් ගහන එක. අපි අර කිව්ව point එක music field එකට enter වෙන ඕනම කෙනෙක්ගේ ප්‍රධාන පරමාර්ථය ඒගොල්ලන්ගේ මූල්‍යමය පැත්ත ස්ථාවර කරගන්න එක. ඉතින් plugin developers ලත් එහෙමයි. ඒගොල්ලෝ developer කෙනෙක් කියලා මේ laptop එක on කරපු ගමන් software එක හැදිලා එන්නේ නැහැ. අපි කතා කරා පළවෙනි video එකේදී knowledge pool එකකින් තමයි ඔයාට එන free plugin එක උනත් එන්නේ. බොහෝ වෙට මිනිස්සු 50කගේ 60කගේ උත්සාහයක් තමයි ඔයාලට ෆ්‍රී දෙන ප්ලගින් එක උනත්. ඒ වගේ බොහොම දැනුම් සම්භාරයකින් එන දෙයක් තමයි මේ ප්ලගින් එකක් එම නැත්තම්
සොෆ්ට්වෙයාර් එකක් කියලා කියන්නේ. එහෙම වුණාම මේ මිනිස්සු සොෆ්ට්වෙයාර්ස් ක්‍රැක් කරන්න ගත්තට පස්සේ මියුසික් ෆීල්ඩ් එකත් එන්න එන්න පොඩි වෙනවා. මියුසික් ෆීල්ඩ් එක දිහා බලන ආයෝජකයෝ එහෙම නැත්නම් මියුසික් ෆීල්ඩ් එක දිහා බලන ව්‍යවසායකයෝ හිතනවා මියුසික් ෆීල්ඩ් එකේ සොෆ්ට්වෙයාර් ඩිවලොපින් වලට ඉන්වෙස්ට් කළා වැඩක් නැහැ. සොෆ්ට්වෙයාර් එකක් රිලීස් කළා සතියෙන් දෙකෙන් මේකේ ක්‍රැක්ස් හදනවා. ඉතින් මියුසික් සපෝර්ටිව් සොෆ්ට්වෙයාර් එකක් හැදුවට ඇත්තටම අපිට ලාභයක් නැහැ. ඉතින් එහෙම හිතලා මේ මියුසික් ෆීල්ඩ් එකට ආයෝජනය කරන ආයෝජකයෝ ව්‍යවසායකයෝ මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙලා ටෙක් පැත්තට යනවා. ඉතින් අන්න ඒක තමයි ප්‍රධාන හේතුවක් වෙන්නේ අපිට නොදැනීම මේ ඉන් ද බොක්ස් ප්‍රොඩක්ෂන් කියන කන්සෙප්ට් එක එන්න එන්නම අගාධයට යන්න. මෙහෙම වුණාම මේ සපෝර්ටිව් සොෆ්ට්වෙයාර්ස් ප්ලගින්ස් DAWs හදන කම්පැනිස් වලට සල්ලි එන්නේ නැහැ. මොකද මේක වන් වේ ෆ්ලෝ එකක් විතරයි. ඒගොල්ලෝ මහන්සි වෙලා ඒගොල්ලන්ගේ ශ්‍රමය කැපකිරීම කරලා ඒගොල්ලෝ මේ ප්ලගින්ස් හදනවා. ඒගොල්ලන්ට ආපහු මුදලක් මේ පැත්තෙන් අපෙන් යන්නේ නැහැ අපි ක්‍රැක් කරද්දි. ඉතින් ඒගොල්ලන්ට අලුත් අප්ඩේට්ස්, අලුත් ඩිවලොප්මන්ට් කරලා අලුත් ෆීචර්ස් ඇඩ් කරන්න රිසර්ච් කරන්න මේගොල්ලන්ට මුදල් නැහැ. ඉතින් මේ විදියට මියුසික් ඉන්ඩස්ට්‍රී එකට සපෝර්ටිව් සොෆ්ට්වෙයාර්ස් හදන කම්පැනිස් මෑත භාගයේදී ගොඩක් වැහිලා යනවා. අපි යූස් කරපු ආස කරන ප්ලගින්ස් වල සමහර විට අප්ඩේට්ස් නොදකින තත්වයකට එන්න පුළුවන් මේ සිනාරියෝ එක. මේ ක්‍රැක් සොෆ්ට්වෙයාර් යූස් කිරීම දිගින් දිගටම ගියොත්, ඉතින් සමහරට මේක ඔබ නොදුටු පින්තූරයේ ලොකු පැතිකඩක් වෙන්න පුළුවන්. මේක බැක් ස්ටේජ් කතාවක් ඇත්තනවා. ඉතින් අපි ගොඩක්ලාට ක්‍රැක් එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරද්දී මේ ගැන හිතන්නේ නැහැ. අර මං කිව්ව කතාව මියුසික් ශාස්ත්‍රයේ ඉන්න ගොඩක් දෙනෙක් කුහකයි. අපි කැමති නැහැ අපේ බත්පතෙන් කවුරු හරි අරගෙන ජීවත් වෙනවට. හැබැයි අපි කරන තරමක් වැරදි ඔක්කොම කරලා තියෙන්නේ ක්‍රැක් සොෆ්ට්වෙයාර්ස් ටික යූස් කරලා. ඉතින් මේක ආපහු නැවත හිතන්න ඕනේ කාරණයක්. අපි ක්‍රැක් සොෆ්ට්වෙයාර් එකක් යූස් කරන වාරයක් පාසා අපි කරන්නේ මියුසික් ෆීල්ඩ් එක කියන විශාල කොටසෙන් අපේ කොටස අරන් අපි ඉවත් වෙන එක. මේ මියුසික් ෆීල්ඩ් එක කියන කොටසට රිසෝසස් ඉන් කරන්න පිරිසක් නැති වෙනවා. අපි හැමෝම මේ කේක් කැල්ලෙන් අරගෙන යන්න 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 ගියාම මේකට කවුරුත් පිටි සීනි දාලා මේ කේක් එක ආපහු හදන්න කට්ටියක් නැති වෙනවා. ඉතින් අන්න ඒ හේතුව තමයි මියුසික් ඉන්ඩස්ට්‍රී එකේ ඉන්වෙස්ටර්ස්ලා ඔන්ටර්ප්‍රිනුවර්ස්ලා මේ මියුසික් ඉන්ඩස්ට්‍රී එකේ සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් සම්බන්ධව ගොඩක් වෙලාට නැත්තේ. එහෙම නැත්තම් ඉන්න අයත් ගොඩක් වෙලාට අයින් වෙලා යන්නේ. ඉතින් මේ සිද්ධිය දිගින් දිගටම යන්න ගියාම මියුසික් ඉන්ඩස්ට්‍රී එකේ වර්ධනයට, එහෙම නැත්තම් මියුසික් ඉන්ඩස්ට්‍රී එකේ growth එකට මේක ප්‍රධානව බලපානවා. මේකෙත් අන්තිමටම හිට් එක වදින්නේ ඉන් ද බොක්ස් ප්‍රොඩක්ෂන්ස් කරන කට්ටියට. අපි දන්නවා ඉස්සර නම් ඉන් ද බොක්ස් ප්‍රොඩක්ෂන්ස් කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ නැහැ. ගිටාර් එකක් ගහන්න ඕන නම් අනිවාර්යයෙන්ම ගිටාර් ප්ලේ කරන්න පුළුවන් පුද්ගලයෙක්ව ගෙන්නලා ගිටාර් පාට් එක ගහන්න වෙනවා. හැබැයි අද වෙද්දි මිඩි කීබෝඩ් එකකුයි ලැප් එකකුයි තියෙනවා නම් ගිටාර් පාට් එක ඕනම කෙනෙක්ට ගහන්න පුළුවන්. කීබෝඩ් එක පොඩ්ඩක් පුරුදු වුණා නම්. ඉතින් මේ කියන කරුණු කාරණාත් එක්කලා මේ වගේ software development companies මේ වගේ වැහිලා වැහිලා යන්න ගියොත්, එහෙම මේ වගේ updates දෙන්න කවුරුත් නැති වුණොත්, එහෙම පර්චස් කරන අයටත් මේ සොෆ්ට්වෙයාර්ස් නැති වෙනවා, ක්‍රැක් යූස් කරන අයටත් මේ සොෆ්ට්වෙයාර්ස් නැති වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි මියුසික් ඉන්ඩස්ට්‍රී එකට සහ ඔයාට පෞද්ගලික වෙන්න පුළුවන් බලපෑම. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු මේ ජෙනුයින් සොෆ්ට්වෙයාර්ස් ෆ්‍රී ගන්න ක්‍රම ගැන සහ මේ ජෙනුයින් සොෆ්ට්වෙයාර්ස් වල ආයෝජනය කරන්නේ කොහොමද කියලා. ඉතින් අදර වීඩියෝ එච්චරයි. අනිවාර්යයෙන්ම channel එකට subscribe කරන්න, like කරන්න, ඔයාගේ crack softwares use කරන යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලොත් එක්ක මේ වීඩියෝ එක share කරන්න. ඒගොල්ලන්ව වැරදි දේෙන් ගලව ගන්න.